එහෙම ජීවිතේම තමයි හිතාගන්න බැරි වෙලාවට කොහෙවත් තියෙන ඇහැට දරාගන්න බැරි කඳුළු අරගෙන ඇවිල්ලා මහා නෝරා වැස්සක් වගේ ඇස්වලින් බිමට කඩාපාත් කරන්නේ මං ඉන්නේ මහා කනදරාව ගාව මිහින්තලේ කෙට්ටුව මිහින්තලේ පේනවා මේ හරියට ආවම හිතට කවිසිතුවිලි එනවා ඔබට ආදරය කරන අය ඔබේ ජීවිතේට ලං වෙන අය ඇත්තටම ඔබේ ජීවිතේට අරමුණක් හදලා දෙනවද ප්‍රශ්න ගාව අපි අනන්තවත් වැටිලා ඇතේ ඒ වැටුණු තැන්වල ආයි නැගිටින්න බැරුව අර අරමුණ කෑලි කෑලි වලට ඉරලා විසි කරලා දැම්ම තැන් ඇති වාගේ ජීවිතේ ඔයාට ජීවිතේ අරමුණක් තියනවා නම් ඒ අරමුණට යද්දි මොන මොන තැන්වල වා කඩාගෙන වැටුණත් අතාරින්න එපා මේ සමාජයේ සමහරු කෙනෙක් දිනු වෙනවා දැකලා ඇත්තටම සතුට වෙනවා සමහරු කෙනෙක් දිනු වෙනවා දැකලා හුල් වෙනවා ඔයා ආයිත් වෙන්නේ කොටස් දෙකෙන් කොයිකටද හැම කතාවකම සරලයි කියලා සමහරක් කියලාට අපි අතාරිනව නේද හැම දෙයකම අපි බේසික් කියලා අතාරින්නේ මෙන්න මේ දේ තුල තමයි අමුතුම රහස තියෙන්නේ මේ දේ තුල තමයි හැංගිච්ච හැම රහසක්ම තියෙන්නේ මේක වාගේ මගේ කතාවනේ කවුරුත් මේකට පටලව ගන්න එපා වාගේ මගේ කතාවේ වාට හිතන දේවල් ඔය කෙලින්මමට කියන්න එක එක්කෙනාගේ ජීවිතේ එක එක මට්ටම්වල නැවතිලා තියෙන්නේ හැමෝගෙම ජීවිතේ සාර්ථකත්වයේ කියන දන්න තාම ගිහිල්ලා නැහැ හැමෝගෙම ජීවිතේ කඩාගෙන වැටෙන තැනක් නැහැ විවිධාකාර මිනිස්සු ඉන්නවා මේ විවිධාකාර මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන හරි අමුතු කතාවක් ජීවිතේ කියා දෙන ආදරේ මේ කතාවට තැනක් නොතනක් නැහැ බොහෝ වෙලාවට මේ කතාව මම කතා කරයි මේ ස්ටුඩියෝ එකේ වාගේ මගේ කතාව සමාජයේ තව කෙනෙක්ට වැදගත් වෙයි. ඔයා විශ්වාස කරනවද මේ අමුතු අමුතු සිතුවිලි තමයි මේ ලෝකෙ ලස්සන කරන්න කියලා. ඔයා එකතනකට වෙලා කල්පනා කරනවා ඇති. ඔළුවට නිදහසක් නැතුව ඇති. පොඩ්ඩක් ওই ප්‍රශ්න ටික පැත්තකින් තියලා නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න. සමහරක් වෙලාවට පාරට බහින්න චුට්ටක් ඇවිදින්න විවේකයෙන් ඉන්න. හිතන්නෙම නැති වෙලාවක එක පාරම හිතට සිතුවිල්ලක් කඩාගෙන එයි. एक मंदन विशेष अत्यद गुप्त बलयद नुपिने बलवेगद की मम दरल बल हेम हेम विचाइन कमेंट कर स्मारकलाट वाट हिदलाट ये कर बेरवे मुखद ओ निम अभिवी मलोगण ओ कीन तर लेसने हर अमार प्रेम अत्ते वके आदर अत्ते वके समारुंट समारु आदर करण वा हर अभ्यला वके वो एक आदर कर लेते काट हर अभ्यला वके අන්තිමට එයා දාලා ගියාට පස්සේ වාඩල ඇතේ. පතුක් ඉඳලා ඇතේ. මේක විද්‍යාත්මක පාඩමක් නෙවෙයි. මේක ජීවිතය ගැන කතා කරන හරි අමුතු අත්දැකීමක්. මං කියන්නේ මෙච්චරයි වාට. වා සතුටින් ඉන්න ඕනේ. ඒ සතුට ඇතුලේ සීමාවල් තියෙන්න අවශ්‍ය නැහැ. අපිට කල්පනා කරන්න වාගේ සතුට තියෙන්නේ කොහෙද කියලා. ඔයා ජීවිතේ වැඩියෙන්ම සතුටින්ම ඉන්න කැමති කාගාවද? ඔයා ජීවිතේ සතුටින් ඉන්නේ වාගේ ජීවිතේට මොන හම්බුණොත්ද හැබැයි ඒ සතුට එක එක ඇබ්බැහි වීම වලට කොටු කරන්න එපා කතා කරන්න ඕනේ මට මගහැරුණු කරුණු කාරණා තියෙයි ඒ කරුණු කාරණා මට පොඩ්ඩක් මතක් කරන්න කමෙන්ට් එකක් දාලා සමහරක් වෙලාවට මේකේ නොගැලපීම් තියෙයි මම කොලේක ලියාගෙන සැලස්මක් හදාගෙන නෙවෙයි මේ කතාව කරේ මේ කරුණු වල වැරද්දක් තියෙනවා නම් අනේ මට සමාව වෙන්න හැබැයි වාගේ ජීවිතේට ගන්න ඕනි එකම හරි වචනයක් තියෙනවා නම් ඒක වාගේ ජීවිතේට ගන්න. ධනුෂ් බ්ලොග්ස් වල යන වෙන කතත් එක්ක වාගේ මගේ කතාව පැටලව ගන්න එපා. මේක වාගේ මගේ කතාවක්. වෙන අයගේ කතා ඒ විදිහටම ඇද්දින් ඒවා අපි එයාත් එක්ක කතා කරමු. එතන මට එන්න පුළුවන් මේ වාගාවට. ඔයත් එක්ක කතා කරන්න. වාගේ ජීවිත කතාව අහන්න. වාගේ ජීවිත කතාවෙන් ගන්න ඕනි හරය, දැනුම, පන්නරය, වාගේ අත්දැකීම මුළු මහත් ලෝකයත් එක්කම බෙදා ගන්න. आदरणीय दवासा क्वाट मंदनुष कोमद वाट मटो अति पुटा कथा कर रोनी है बेनी दहसे मेघारी अमुद कथा वक और जीवित वटन कथावाक मट मुलिम हण वाक्य जीवित कोई तरह वटिन
ඔය අද වෙනකන් කල්පනා කරලා තියෙනවද? ඔය දන්නවද මේ ලෝකේ තියෙන මිනුම් දණ්ඩ මොකද්ද කියලා? ඔයාගේ ජීවිතේ වටිනාකම මනින. ඇත්තටම ඔයාට ඔයාගේ ජීවිතේ වටිනවද? ඔයාට කියන්න පුළුවන්ද මට ඔයාගේ ජීවිතේ තියෙන හීන මොනවාද කියලා? මට මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. ළමන අවුරුද්දේ මේ වගේ දෙයක් කරන්න ඕනේ. මෙන්න මේ ටාගට් එකට යන්න ඕනේ. මෙහෙම හීන අනන්තවත් තියෙනවා. ඔය හීන කන්දරාව අතරේ ඔයාගේ ජීවිතෙත් හරි අපූර්ව හීන ඇති. හැබැයි සමහර හීන මේ වෙද්දී හැබෑ වෙලා ඇති. හැබෑ කරගන්න උත්සාහ කරන හීනත් අනන්තවත් ඇති. මේ හීන හැබෑ කරගන්න යන ගමනේ අනන්තවත් බාධා ඔයාට එනවා ඇති. අපි කතාව ආරම්භ කරමු මෙතනින්. මේක හරි අමුතු කතාවක්. ධනුෂ් ලොග්ස් බලන ඔබට සමහරක් වෙලාවට පොඩ්ඩක් හුරු නැතිව ඇති. සමහරක් වෙලාවට වාමට බණේ. මොකද්ද මේ පාර නටන්න යන පිස්සුව කියලා. සමහරක් වෙලාවට මේක පොඩ්ඩක් බලලා අතාරලා දායි. තේරුමන්නේ තවත් පිස්සු ගේවනවා කියලා. හැබැයි මේ කතාව ඇතුලේ ඔයාගේ ජීවිතයට වටින සමහර කරුණු කාරණා තියෙයි. පළවෙනි පාරට මේ මුළු කතාවම අහන්න. ඇහුම්කන් දෙන එක ඇත්තටම හරි වටිනවනේ. සමහර මිනිස්සු ඉන්නව පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්න බෑ. වැරදි අනන්තවත් තියෙනවා කියලා දෙන්න කොච්චර හැදුවත් ඇහුම්කන් දෙන්න කැමති නෑ. මං දන්න ඔයා එහෙම නෑ කියලා. ඔයා කැමති කෙනෙක්ෙන් දෙයක් අහලා දැනගෙන ඉගෙනගෙන ජීවිතය ලස්සන කරගන්න. අන්න එහෙම ඇත්ත එක්කනේ මම මේ කතා කරන්නේ. ඉතින් මට ඔයාට ජීවිතේ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන ඔයාගේ ජීවිතයට අවශ්‍ය වෙන හැමදේම කියලා දෙන්න බැරි වෙයි. එහෙම කියලා දෙන්න මං කවුද? එහෙම අයවා. හැබැයි ඔයාගේ ජීවිතයට වැදගත් වෙන කරුණු මොන මොනා හරි මේක තුල තියේ. මං අර කිව්වනේ ඉස්සෙල්ලා අපි වෙන්දට හැමෝමත් එක්ක කතා කරනවා. පටලෝ ගන්න එපා මේ මේක ඔයාගේ මගේ කතාවක්. ඒ කතාව අමතක කරන්නකො පොඩ්ඩකට. එහෙම අනන්තවත් කට්ටියත් එක්ක කතා කරපු කතා සාකච්ඡා කතා වැඩසටහන් ඔව් තියෙනවා ධනුෂ් ලොග්ස් තුල. හරි. අපි මේ කතාව ඔක්කොම පොඩ්ඩකට අමතක කරමුකෝ. ඔයි මායි පොඩ්ඩක් කතා කරමුකෝ. ඔයි මායි පොඩ්ඩක් කල්පනා කරමුකෝ. මට දෙයක් ඔයාගේ ජීවිතයට දෙන්න පුළුවන් නම් මං ඒව තවත් හිතේ තියන් ඉඳලා තේරුමක් නැහැනේ. අපි කතා කරමු. හැබැයි පටලෝ ගන්න එපා. අනිත් අයගේ කතාව වෙනයි, ඔයාගේ මගේ මේ කතාව වෙනයි. මේක හරි ආදරණීය කතාවක්. මම මේ වෙනද කතා කරන විදිහ නෙවෙයි. ඊට වැඩිය හරි වෙනස් විදිහට වත් එක කතා කරන්නේ. හරි නිදහසේ වත් එක කතා කරන්නේ. බැඳීම්, වැටකඩලු, සීමාවල් මේ මොකුත් නැහැ. මේ වැඩසටහන තුළ මං හිතනවා මට ඕනි දෙයක් කියන්න පුළුවන් ඔයාට. හැබැයි ඒ හැමදේම ඔයාට ගන්න කියලා මං කියන්නේ නැහැ. ඔයාගේ ජීවිතයට අවශ්‍ය වෙන දේ විතරක් ඔයා ගන්න. හැබැයි ඒ කියලා ඔයාගේ ජීවිතයට අනවශ්‍ය වෙන දේකුත් මට කතා කරන්න අවශ්‍ය නැහැ. මට අද මුලින්ම ඔයත් එක්ක කතා කරන්න හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාගේ ජීවිතේ අරමුණක් තියනවද? ඒ අරමුණට යන්න ඔයා කොච්චර මහන්සි වෙනවද? ඇත්තටම අපි ජීවිතේ අරමුණක් තියාගත්ත පළියට අපිට ඒ අරමුණට යන්න පුළුවන්ද? ඔබට කල්පනා කරලා බලන්න මේ වෙනකන් ඔයා ඔයාගේ ජීවිතේ තියාගත් අරමුණු ප්ලෑන් කරපුවා. එහෙම නැත්නම් ටාගට් හරි ලොකු වචන දැම්මොත් ගොඩක් දේවල් කියන්න පුළුවන්නේ. සරලවම කිව්වොත් ඔයාට මොකක් හරි මෙන්න මෙහෙම එකක් කරන්න ඕනේ, ඕක ප්ලෑන් කරලා වැඩේ කරලා සාර්ථක වෙලා තියනවාද? එහෙම නැත්නම් ඒ දේම කිසිම ප්ලෑන් එකක් නැතුව, කිසිම සැලැස්මක් නැතුව, කාගේවත් උදව් නැතුව ඉබේට වගේ විච්ච අවස්ථා නැද්ද? හරි අමුතුයි මේ ලෝකේ. දෙපැත්තක් තියෙනවා. සමහරුන්ට එහෙම වෙලා ඇති, සමහරුන්ට එහෙම වෙලා නැතුව ඇති. සමහරුන්ට හැමදේම ප්ලෑන් කරලා ලැබිලා ඇති. අරමුණක් තියාගන්න ජීවිතේට. ඒ අරමුණ කොහොම හරි දිනනවමයි කියලා හිතේ හයියක් තියාගන්න. මොකද අපි ඕනෙම වැඩක් පටන් ගත්තී හිතට හයියක් ඕනේ. ඒ වැඩේ කරගෙන යන්න හිතට හයියක් ඕනේ. වමේව අහලා තියෝ, වමේව දන්න වෙති. මම ඔයාලට නිකන් පොඩ්ඩක් මතක් කරා. එහෙම වුණාම ජීවිතේ හරි ගමනක් යන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ඔයාගේ අරමුණ මොකද්ද කියන එක. ඔයාගේ වයස කීයද දැන්? ඔයාගේ නම මොකද්ද? ඔයා ඉන්නේ කොහෙද? මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි ඔයා හැම දෙයක්ම දන්නවා. මට ඒ දේවල් දැනගෙන වැඩකුත් නැහැ. හැබැයි
ඔයා පොඩ්ඩක් හිතන්න ඒ දේවල් ගැන. මගේ වයසට මම ඉන්න තැනත් එක්ක මම ඉන්න නගරෙත් එක්ක මගේ අධ්‍යාපන මට්ටමත් එක්ක මගේ රස්සාවත් එක්ක මං ජීවිතේ කොයිතරම් දුර ඇවිල්ලා තියෙනවද? සමහරක් වෙලාවට අම්මලා තාත්තලාගේ කීමට එමන් නැත්තම් තමන්ගේ පෙම්වතාගේ පෙම්වතියගේ කීමට තමන්ට ගොඩාක් ආදරය කරන යාළුවන්ගේ කීමට ජීවිතේ ගොඩක් දුර ආපෝය ඇති. හැබැයි ඒ වගේම ජීවිතයට ලං වෙනවනේ සමහරක් වෙලාවට පෙන්වන්න බැරි කට්ටිය ජීවිත විනාශ කරන කට්ටිය. අන්න ඒ කට්ටියගේ දේවල් හින්දා ජීවිතේට ලැබෙන්න තිබ්බ ගොඩක් දේවල් අහිමි වෙච්ච තනොත් ඇති. දැන් කරන්න දෙයක් නැහැ. කාලෙ ගිහිල්ලා ඉවරයි. ඉස්සරහ ගැන හිතමු. අතීතය ගැන මතක් කරලා දුක් වෙලා ඔයාලටම මටවත් වැඩක් නැහැනේ. ඉතින් මේ ඉස්සරහ ගැන හිතද්දී ඔයාට තියෙන ලොකුම අරමුණ මොකද්ද? ජීවිතේ ඔයාට දෙන්න තියෙන වටිනාකම් මතින් වැඩිම අරමුණ ඔයා ජීවිතයට දෙන්න. කඳ මුදුනට නගින්න ඕනි නම් කඳු දෙකක්වත් නගිනවා කියලා හිතේ හයියක් අරගෙන ගමන පටන් ගන්න. එතකොට කඳ මුදුනට නගින්න පුළුවන් වෙයි. දැක්ක ගමන් අම්මෝ මං කොහොමද මේ කඳ නගින්නේ? හැබැයි තව දෙයක්, සමහරව එහෙම හිතලා කඳ නගින්න පටන් ගත්තට කාටවත් හිතා ගන්න බැරි විදිහට කඳු නැගලා ඉවර කරන තැන් තියෙනවා. ඒකයි මං කියුවේ මේ ජීවිතේ හරි අමුතුයි හරි පුදුමයි කියලා. ඔයාටවත් මටවත් තීරණය කරන්න බැරි කොච්චර දේවල් තියෙනවද? ඔයාටවත් මටවත් හිතා ගන්න බැරි කොච්චර දේවල් තියෙනවද? මට වැඩි ඔයාට ඒ වගේන හොඳටම අත්දැකීම් ඇති. ඔයා මට වැඩි හොඳටම ඒ වගේන දන්නවා ඇති. ඉගෙන ගන්න කාලේ කරන්න ඕනි ඉගෙන ගන්න එකනේ. ඉගෙන ගන්න කාලේ වෙන වෙන දේවල් කරලා තේරුමක් නැහැනේ. හැබැයි ඉගෙන ගන්න ගියාම අනන්තවත් ප්‍රශ්න මේ රටේ. ප්‍රශ්න නැත්තේ කාටද? මොන ප්‍රශ්න තිබ්බත් ඒ අදාළ කාලෙට අදාළ වයසට අදාළ දේ හරියට කරා නම් ඔබ පිළිගන්නවද ජීවිතේ සාර්ථක වෙනවා කියලා? ඔබට එහෙම ජීවිතේ සාර්ථක වෙලා තියෙනවද? මේ ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. සමහර තැන්වල සමහරක් වෙලාවට බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. සමහර තැන්වල සමහරක් වෙලාවට බලාගෙන ඉද්දි ජීවිතේ හිතාගන්න බැරි තරම් දේවල් ජීවිතයට ලැබෙනවා. සතුට දෝර කරනවා. සතුට දරාගන්න බැරි වෙනවා. එහෙම ජීවිතේම තමයි හිතාගන්න බැරි වෙලාවට කොහෙවත් තියෙන ඇහැට දරාගන්න බැරි කඳුළු අරගෙන ඇවිල්ලා මහා නෝරා වැස්සක් වගේ ඇස්වලින් බිමට කඩාපාත් කරන්නේ. මං ඉන්නේ මහකනතරාව ගාව. මිහින්තලේ කිට්ටුව මිහින්තලේ පේනවා. මේ හරියට ආවම හිතට කවිසිතුවිලි එනවා. හරි ලස්සන පරිසරයක්. අනුරාධපුරේ ඉඳන් ත්‍රිකුණාමලේ යනවනම් කනතරාව පහු කරන්න යන්නේ ඔබ. මේ හරිය පහු කරපු ඔබට මං අමුතුවෙන් මේ වටපිටාවේ සුන්දරත්වය කියන්න ඕනේ නැහැ. මේ දවස්වල අනුරාධපුරේට වහිනවා. හැබැයි කොච්චර වැස්සත් කනතරාව නම් පිරිලා නැහැ. වතුර පොඩ්ඩක් අඩුයි. වාහන යනවා මේ හරියේ හිතාගන්න බැරි වේගෙන්. සමහරක් වෙලාවට වාහනවල සද්ද වැඩි. හරි වාහන සද්ද අපිට වැඩක් නැහැ. අපි කතාවට එමු. අපි කතා කරේ මේ ජීවිතය ගැන. ඔයාගේ ජීවිතය ගැන. මේ ජීවිතේට අරමුණු වරන් එන්නේ කවුද? හරි. ඔයාට මතක නම් අපි මුලින්ම කතා කරා අරමුණක් ජීවිතයට අවශ්‍යයි කියන එක. දෙවෙනිද මං ඔයාලට කිව්වා මේ අරමුණ ජීවිතේ දෙන්න තියෙන වටිනාම තැන දෙන්න. එහෙම නැත්නම් ජීවිතේ ගන්න තියෙන අර වටිනාම අරමුණ ඔය ජීවිතේට ගන්න. ඊළඟට මට ඔබෙන් අහන්න තියෙන්නේ ජීවිතයට අරමුණු දෙන අය ඔබට කොයිතරම් ඉන්නවද? ඔබට ආදරය කරන අය, ඔබට ඔබේ ජීවිතයට ලං වෙන අය ඇත්තටම ඔබේ ජීවිතයට අරමුණක් හදලා දෙනවද? අරමුණක් නැතුව ජීවිතේ ජීවත් වෙන එක ලේසිද? ප්‍රශ්න කාව අපි අනන්තවත් වැටිලා ඇති. ඒ වැටුණු තැන්වල ආයි නැගිටින්න බැරුව අර අරමුණ කෑලි කෑලි වලට ඉරලා විසි කරලා දැම්ම තැන් ඇති වාගේ ජීවිතේ. හැබැයි මම ඔයාලට ආයෙ පාරක් කියනවා. ඔයාට ජීවිතේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යද්දි මොන මොන තැන්වල වා කඩාගෙන වැටුණත් අතාරින්න එපා. ඔයාගේ ජීවිතේ අරමුණට යන්න. වටේ ඉන්න ගොඩක් අය ඔයාට එක එක කතන්දර කියයි. එක එක කතන්දර හදයි. ඔයා යන ගමන දැකලා සමහරු ඇත්තටම සතුටු වෙයි. මේ සමාජයේ සමහරු කෙනෙක් දිනු වෙනවා දැකලා ඇත්තටම සතුටු වෙනවා. සමහරු කෙනෙක් දිනු වෙනවා දැකලා හූල් වෙනවා. ඔයා අයිති වෙන්නේ ওই කොටස් දෙකෙන් කොයිකටද?
ඔයා කල්පනා කරලා තියෙනවද ඔයාට කෙනෙක්ගේ දියුණුව දරා ගන්න පුළුවන්ද ඔයාගේ ළඟම ඉන්න යාළුවාගේ ඔයාගේ අසල්වැසියාගේ ඔයාගේ ඔයා වැඩිම ආදර කරන කෙනා එයා ජීවිතේ දියුණුව වෙනවා දැකලා ඔයාට සතුට වෙන්න පුළුවන්ද මම මෙහෙම අහන්නම් ඔයාට ඉන්න ලොකුම ලොකු හතුරෙක් මේ හතුර ඔයාට දරා ගන්න බැරි විදිහට දියුණුව වෙනවා ඔයාට සතුට වෙන්න පුළුවන්ද ඒ මට්ටමට ඔයාගේ හිත හදාගන්න තියෙන්නේ උදේ හවස දෙස් දෙවුල් තියන සාප කරන මිනිස්සෙක් දියුණුව වෙනවා දැකලා සතුට වෙන්න පුළුවන් හිතක් තියන කට්ටිය හරි අඩු ඇති ඒ මට්ටමට හිත හදාගන්න පුළුවන් නම් ඒක මාර හිතක් වෙන්නේ නැති හැබැයි මං කියන්නේ එහෙම වෙන්න තේරුමක් නැහැ හැමෝගෙම සතුට දිහා බලලා සතුට වෙන්න පුරුදු වෙන්න ඒ විතරක් නෙමෙයි තව කෙනෙක්ට සතුටක් ඇති වෙන්න පුළුවන් විදිහට තව කෙනෙක්ට සතුට වෙන්න පුළුවන් විදිහට ඔබ ජීවිතේ දියුණු වෙන්න ඔබ ජීවිතේ තැනකට එන්න ආපස්සේ හැරිලා බැලුවම නිකම්ම නිකන් හිස් කාන්තාරයක් වගේ ජීවිතේ තිබ්බොත් කිසි වැඩක් නැහැ ඔබට තේරුමකුත් නැහැ රටට තේරුමකුත් නැහැ මේ දෙමාපියන්ට තේරුමකුත් නැහැ කාටවත් වැඩක් නැහැනේ ඉතින් ඊට වැඩිය හොඳ නැද්ද ආපස්සේ හැරිලා බැලුවම ලස්සන දිය ඇලි ලස්සන වැව් සුන්දර තැනිතලා හරි අමුතු පරිසර මේ 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 දේවල් පිරුණු තැන් තියෙනවා නම් ඔයාගේ ජීවිතේ මං කියන්නේ මේ මේ ජීවිතේ වගේ තැන් නිර්මාණය කරන්න හරි අමාරුයි උදාහරණයක් කිව්වේ ඒ වගේ තැන් තියෙන විදිහට ජීවිතේ ලස්සන මතක සටහන් තියෙනවා නම් හැරිලා බැලුවම ඒ ජීවිතේ දියුණුවක් තියෙනවා කියලා පිළිගන්න පුළුවන් වාස නැද්ද එහෙම දියුණු වෙන්න වාස නැද්ද එහෙම තැනකට එන්න එහෙම තැනකට ආව කට්ටිය මේක බැලුවොත් නම් අයියෝ මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා හිතයි මොකද යාළා මේක පහු කරලා ඉවරයි මම හරියට නිකන් A level class එකට ගිහිල්ලා පහවසර ශිෂ්‍යත්වයේ පාඩමක් ගැන කතා කරනවා වගේ දෙයක් නේ තේරුමක් නැහැ මේ වගේ අයට නෑ මේක අපේ කතාවේ ආරම්භය මේ පළවෙනි වැඩසටහන අපේ කතාවේ අපි මේක පටන් ගන්න ආරම්භයක් තියෙන්න ඕනේ මුලක් තියෙන්න ඕනේ ඉතින් හරි සරල තැනකින් පටන් ගත්තේ ඒකයි මේක හරි ගැඹුරු නෑ සමහරක් වෙලාවට ඔයා බලාපොරොත්තු වෙච්ච අර ගැඹුරු කතාවක් මේක නැති වෙන්න ඇති හරි සරල කතාවක් තියෙන වෙද්දී හැබැයි ඔබ අමතක කරන්න එපා හැම කතාවකම සරලයි කියලා සමහරක් වෙලාවට අපි අතාරිනවා නේද හැම දෙයකම අපි බේසික් කියලා අතාරින්නේ මෙන්න මේ දේ තුල තමයි අමුතුම රහස තියෙන්නේ මේ දේ තුල තමයි හැංගිච්ච හැම රහසක්ම තියෙන්නේ බේසික් එක හොඳයි නම් එහෙම නැත්නම් මේ අතිවාරම හොඳයි නම් එහෙම නැත්නම් මේ සරල බව හොඳයි නම් සරල බව තේරුම් ගන්න පුළුවන් නම් සරල බව තුල ඔබට ජීවිතේ වටිනාකමක් එකතු කරගන්න පුළුවන් නම් ඔබ ගොඩක් දේවල් ඉගෙනගෙන ඉවරයි. ගියක් හදද්දී අත්තිවාරම හොඳට හයියට තියෙන්න ඕනේ. අත්තිවාරම සාර්ථක නැත්තම් ගෙදර ගැන ඔබට තීරණයක් ගන්න පුළුවන් නේ. ඉතින් අන්න ඒකයි මම ඒක ගැන පොඩ්ඩක් මතක් කරේ. මම ඔබට මුලින්ම කිව්වනේ මේක හරි වෙනස් විදිහක කතාවක් කියලා. ආයෙ පටලව ගන්න එපා. ආයෙ මට බයින්ඩ පටන් ගන්න එපා. තේරුමක් නැහැ. ඔයා මට බැනලා. හැබැයි ඔයාගේ ධනාත්මක කමෙන්ට් එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ අදහස් මට කමෙන්ට් කරන්න. මේක ඔයාගේ මගේ කතාවනේ. කවුරුත් මේකට පටලව ගන්න එපා. ඔයාගේ මගේ කතාවේ ඔයාට හිතන දේවල් ඔයා කෙලින්ම මට කියන්න. මම ඒව කතා කරනවා. මම ඒව ඔයත් එක්ක කතා කරනවා. ඔයාගේ මගේ කතාව සමාජයේ තව කෙනෙක්ට වැදගත් වෙයි. සමාජයේ තව කෙනෙක්ට වටිනාම කතාවක් වෙයි. සමහරක් වෙලාවට ඔයයි මායි සතුටෙන් ඇති. සමහරක් වෙලාවට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි ඔයා දන්නවද? ඔයාගේ ජීවිතේ ඔයා ඔයාගේ අරමුණට යද්දී ඔයාගේ සාර්ථකත්වයට යද්දී ඔයාට ආව ප්‍රශ්න විසඳපු විදිහක් ඇති. ඒ විසඳගත් ක්‍රමය, ඒ විසඳගත් රහස තවත් කෙනෙක්ට හරි වටිනවා ඇති. සමහරක් වෙලාවට මේ වැඩසටහන බලයි ප්‍රශ්න වලින් මෙරිකලා හෙම්බත් වෙලා ජීවිතේ කලකිරිච්ච කෙනෙක්. එයාට මං කියනවා ඔයා ජීවිතේ අරමුණක් හදාගන්න. ඔයා ජීවිතේ තියෙන ලොකුම හේනට යන්න. ඔයා ජීවිතේ ඔයාට ආදරය කරන අයව ලං කරගන්න. ඒ වගේ කෙනෙක් මට බනේ. ඇත්ත. එක එක්කෙනාගේ ජීවිතේ එක එක මට්ටම් වල නැවතිලා තියෙන්නේ. හැමෝගෙම ජීවිතේ සාර්ථකත්වයේ කියන දන්න තාම ගිහිල්ලා නැහැ. හැමෝගෙම ජීවිතේ කඩාගෙන වැටෙන තැනක් නැහැ. විවිධාකාර මිනිස්සු ඉන්නවා මේ විවිධාකාර මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන හරි අමුතු කතාවක් ජීවිතේ කියා දෙන ආදරේ මේ කතාව මේ විදිහට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා මේ කතාවට තැනක් නොතනක් නැහැ බොහෝ වෙලාවට මේ කතාව මම කතා කරයි මේ ස්ටුඩියෝ එකේ මේක හරි අමුතු ස්ටුඩියෝ එකක් ජංගම ස්ටුඩියෝ එකක් එහෙම නැත්නම් මේ වාහනේ ස්ටුඩියෝ එකේදී හරි අමුතු දේවල් ඔලුවට එනවා හරි අමුතු දේවල් කියන්න හිතනවා යාට ඔයත් එක්ක කතා කරන්න නිදහසක් තියෙනවා
පාරට ආම නොයික් දේවල් හිතට එනවනේ දකින්න දකින්න දේවල් එක්ක හිත එහෙමෙහෙ දුවනවා ඒක ඇත්ත ඒක ස්වභාවය හැබැයි ඔය හිත එහෙමෙහෙ දුවන දේවල් එක්ක එක තැනක කොටු වෙන්න තුව මේ හැමතැනම දුවන හිතට අමුතු අමුතු සිතුවිලි එන්න පටන් ගන්නවා ඔය විශ්වාස කරනවද මේ අමුතු අමුතු සිතුවිලි තමයි මේ ලෝකෙ ලස්සන කරන්න කියලා අපි එකම සිතුවිල්ලකට කොටු වෙලා එකම සිතුවිල්ලකට හිර වෙලා එකම දෙයක් ගැන හිත හිත හිටියොත් එහෙම ඔයයි මා යන්නේ එමන් නැත්තම් ඔයා ගිහින් තියන්නේ එකම පාරක නේද ඔයා ඒ පාරේ ගිහිල්ලා හදිස්සියවත් වැරදිලා තව පාරක ගියොත් ඔයා හරි අමුතු ලෝකයක් දකිනවා ඔයාට ඉදාර සමහරක් වෙලාවට දුක හිතෙනවා ඇති අපරාධි මට මේ පාරෙත් යන්න තිබ්බේ කියලා අපරාධි මට මේ දේවල් බලන්න තිබ්බේ කියලා මං කියන්නේ එකයි මේ පාරට ආම තියෙන නිදහස එමන් නැත්තම් මේ හැමදේම දකිද්දි තියෙන නිදහස සිතුවිලි වලට ඔහේ ගලාගෙන එන්න ඉඩ දීලා තියෙද්දි තියෙන නිදහස දැනෙtti ජීවිත නිදහස් කියලා දැනෙනවා ඒ සිතුවිලි අතර ඔබේ ජීවිතයට වැදගත් වෙන සිතුවිලි කනනාවක් ගලාගෙන එයි. සමහරක් වෙලාවට ඔබ දෙයක් සැලසුම් කරනවා ඇති. සමහරක් වෙලාවට ඔබ දෙයක් ගැන හිතනවා ඇති. කොච්චර කල්පනා කරත් හොඳ අයිඩියා එකක් එන්නේ නැතුව ඇති. කොච්චර කල්පනා කරත් හොඳ සිතුවිල්ලක් එන්නේ නැතුව ඇති. කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ? කොහොමද මේ වැඩේ කරන්නේ? දහහ ප්‍රශ්නවල ඔළුව ඇති. ඔහා එක තැනකට වෙලා කල්පනා කරනවා ඇති. ඔළුවට නිදහසක් නැතුව ඇති. පොඩ්ඩක් ওই ප්‍රශ්න ටික පැත්තකින් තියලා නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න. සමහරක් වෙලාවට පාරට බහින්න චුට්ටක් ඇවිදින්න විවේකයෙන් ඉන්න හිතන්නෙම නැති වෙලාවක එක පාරම හිතට සිතුවිල්ලක් කඩාගෙන එයි ඒක මම දන්නේ විශේෂ ශක්තියද গুপ্ত බලයද නොපෙනෙන බලවේගද කියන එක මම දන්නේ නැහැ කරලා බලන්න එහෙම විචය ඉන්නෝ නම් කමෙන්ට් කරන්න ඔක්කොම දමල ගහලා දාලා කිසි දෙයක් කරන්න බැරුව නිකන් අර ශූන්‍ය මට්ටමට ගිහිල්ලා තේරුමක් නැහැ කියලා ජීවිතේ අතාරලා තිබ්බ වෙලාවක ඔහේ නිකන් පිස්සු නටනට ඉtti හිතා ගන්න බැරි ලෝකේ තියෙන හොඳම අදහස් හිතට මොලේට සිතුවිලි වලට එකතු වෙච්ච අය මේ ලෝකේ අනන්තවත් ඉන්නවා. ඔයා දන්නවද මේ වගේ සිතුවිලි මේ වගේ අදහස් මේ ලෝකේ ජයාරන් තියනවා කියලා මේ ලෝකේ දිනලා තියනවා කියලා. මම ඒකයි මුලින්ම කිව්වේ. සැලසුම් කරලා ලෝකේ දින්න අය ඉන්නවා මේ ලෝකේ. හැබැයි සැලසුම් නොකරම ජීවිතේ දින්න අයත් මේ ලෝකේ ඉන්නවා. හැම පැත්තකම හරිනේ 50-50 වගේ අද්දෙක වගේ අප්පුඩියක් ගහන්න අද්දෙකම ඕනේ තනියතෙන් බෑ. ඉතින් මේ දෙපිරිසම ඉන්නවා. මේක තමයි න්‍යාය මේක තමයි ධර්මතාවය කියලා මම කියන්න කැමති නැහැ. එයා හොයාගත්ත න්‍යාය එයා හොයාගත්ත විද්‍යාව මේක ඒ හින්දා මේක මෙහෙමමයි කියලා එහෙම කියන්න මම කැමති නැහැ. මොකද බුදුහාමුදුරුවනත් කියලා තියෙනවනේ දෙයක් අත්විඳින්න දෙයක් දකින්න. ඔබට ඒ දැනෙනවා නම් ඔබට මේක සත්‍යයි කියලා වැටහෙනවා නම් විතරක් මේ දේ පිළිගන්න කියලා. ඉතින් ඔබත් ඒ විදිහට හිතන්න. මේක මෙහෙම්මම කරොත් මේක මේ විදිහටම හරියයි කියන තැන ඉන්නේ නැතුව උත්සාහ කරලා බලන්න. සමහරක් වෙලාවට ඔයා හිතන්නෙම නැති තැනකදී හිතන්නෙම නැති පිළිතුරක් ලැබෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ඔබ මුකුත් නොකර හිටියොත් ඒක නම් මම අනිවාර්යයෙන්ම කියනවා ඔබට. ඔබ මුකුත්ම නොකර හිටියොත් ඔබේ ජීවිතේට මුකුත්ම හම් වෙන්නේ නැහැ. වතුරට බහින්න වෙනම පීනන්න පුළුවන් ද බැරිද කියලා හරි දැනගන්න. හැබැයි ඔබ වතුරට බහින්නේ නැතුව ගොඩ හිටියොත් එහෙම සීතලයි සීතලයි මේ වතුරට මම බයයි කියලා ඔබ හිතනවාද ඔබට පීනන්න පුළුවන් වෙයි කියලා. ඔබ හිතනවාද කවදා හරි ඔබට පීනන්න පුළුවන් වෙයි කියලා. මම කියනවා ඔබට බෑ කියලා. ඔව් එහෙම හිටියොත් ඔයාලා කවදාවත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඔයා දැම්ම ජීවිතේ අරමුණක් තියාගන්න. ඔයා දැම්ම ජීවිතේ සැලසුමක් හදන්න. මේ සැලසුමට බාධා තියේ මේ සැලසුමට ප්‍රශ්න තියේ. ඒ සැලසුමට ප්‍රශ්න බාධා වැඩි වෙන තරමට ඒ ගමන හරි සුන්දරයි. නැත්තම් බාධාවක් ප්‍රශ්නයක් මුකුත් නැතුව ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා ආවොත් ඒක දැනෙන්නේ නැහැ. එහෙනම් බාධා එහෙනම් බාධක ප්‍රශ්න වැඩි වෙන විදිහේ අරමුණක් ජීවිතයට හදාගන්න. ඒ අරමුණ යන්න. එක එක පැතිවලට ගිහිල්ලා ඔහේ කාලේ නාස්ති කරන්න එපා තේරුමක් නැහැ. මේ YouTube එකේ තියෙන එක එක වීඩියෝ බල බල මොකටද ඔය කාලේ නාස්ති කරන්න ඔය වටින කාලේ කොයිතරම් වටිනවද? තේරුමක් ඇති දෙයකට කාලේ නාස්ති කරන්න. හිතන්න පටන් ගන්න. මේ වෙලෙම තීරණයක් ගන්න. කල් දාන්න එපා. තේරුමක්ම නැහැ. ඔයත් එක්ක කතා කර කර හිටියා වෙලාව ගියා තේරුණෙත් නැහැ. ප්‍රෑත් වෙලා හවස් වෙලා. ඔයත් එක්ක කතා කර කර හිටියා ඇත්තටම වෙලාව ගියා තේරුන්නේ නැහැ. ටික ටික රෑ වෙනවා, කළුවර වැටෙනවා. මම මේ පාරේ ඉන්න නවත්තගෙන වාහනේ ඔයත් එක්ක මේ කතා කරන්නේ. මෙතනින් යන එන මිනිස්සු නිකන් හරි අමුතුවට බලාගෙන යනවා. මේ මිනිස්සයා මේ වාහනේටලා තනියෙන් කියවනවද කියලා හිතනවා ඇති. හැබැයි මම මේ කතා කරන්නේ රටක් ලෝකයක් එක්ක. මම මේ කතා කරන්නේ මුළු මහත් රටක ලෝකෙක ඉන්න වටිනාම ජීවිතත් එක්ක. ඉතින් මම අර වාර කිව්වේ ඇත්තටම
අරමුණක් නැතුව ඔහේ තියෙන ජීවිතේ අරමුණකට දාගන්න. සමහරක් වෙලාවට ඔයාගේ ජීවිතේ ප්‍රශ්න ඇති. ආදරයෙන්ද ජීවිතේ දුක් විඳිනවා ඇති. මද්‍රව්‍යයෙන්ද ජීවිතේ දුක් විඳිනවා ඇති. සල්ලි නැතිවද ජීවිතේ දුක් විඳිනවා ඇති. නැත්තම් මට කියන්න බැරි දෙයක් හින්දා ඔයාගේ ජීවිතේ දුක් විඳිනවා ඇති. ප්‍රශ්න නැති කාටද? කොහොමුණත් කමක් නැහැ. ඇයි වාඩි හිතන්නේ නැති මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න ඕනි කියලා? අපි හිතමුකෝ සමහරක් වෙලාවට ඔහ මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් කියලා. හරි දරුණු මත්ද්‍රව්‍යයක් ඔයා භාවිතා කරන්නේ. ඔයාට නිකමට හිතෙන්නේ නැද්ද මේ මේක ඔයාගේ සිරුරට අහිත කරයි. මේක මං අතාරින්න ඕනේ. මේක තේරුමක් නැහැ කියලා. ඔයාට හිතෙලම නැද්ද? සමහරක් වෙලාවට ඔයාට හිතෙලත් ඔයාට ඒ දේ කරන්න බැරුව ඇති. මොකද ඕනිම අබ්බැහිවීමක් ගලව ගන්න ඔයි කියන තරම් ලේසි නෑ. හරි අමාරුයි. ප්‍රේමයත් ඒ වගේ, ආදරයත් ඒ වගේ. සමහරුන්ට සමහරු ආදරය කරනවා හරියට අබ්බැහි වෙලා වගේ. ඔයා දන්නව ඒක. ඔයත් ආදරය කරලා ඇති කාට හරි අබ්බැහි වෙලා වගේ. අන්තිමට එයා දාලා ගියාට පස්සේ ඔයා අඬලා ඇති. ඔයා දුක් විඳලා ඇති. ඇත්තම ආදරය කරාද? ඇත්තම ආදරය කරාද? නැත්තම් ඔයාට එයාගෙන තිබ්බේ ලොකු තණ්හාවක්ද, ආශාවක්ද, ඊර්ෂ්‍යාවක්ද? වාට ඔයාගේ කරගන්න ඕනි කියන හැඟීමද? සමහරව ආදරය කරන්නේ ඇත්තටම මට එයාව ඕනි කියන තැන ඉඳන්. ඇත්තටම හරිය ආදරය කියන්නේ මට ඔයාව ඕනි කියන එකද? ඔයා මට ගොඩක් ඈතන ඉන්නේ. ඔයා මට ගොඩක් දුරින් ඉන්නේ. ඔයාට මගේ ජීවිතේට ලං වෙන්න බැරි වෙයි. ඒ කියලා ඔමට ආදරේ නැත්ද? ඒ කියලා මං වාට ආදරේ නැත්ද? ඔයාට මාව දැනෙනව නේද? මට ඔයාව දැනෙනවා. ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් නේද? ඔයා දන්නවනේ හොඳට මං ඔයාව තේරුම් ගන්නවා කියලා. ඔයාට මාව නැතුව බෑ නේද? ඔයාට මාව හැම වෙලේ මතක් වෙනවද? ඇත්තටම ඒකද ආදරේ? ඔයා හිතන විදිහට සමහරව මට කියයි කොහෙද ධනුෂ් ඔය වගේ ආදර අද කාලේ තියෙන්නේ කියලා. ඇත්ත ජීවිතේ ප්‍රශ්න එක පිට එක එන්න ගත්තම ආදරේ කරන්න වෙලාවක් අද වර්තමාන සමාජ මිනිස්සුන්ට නැහැ. ආදරේ කරන්න වෙලාවක් ඔයාටත් නැහැනේ. ඔයාට ගෙදර තියෙන ප්‍රශ්න, ඔයාට මේ තියෙන ප්‍රශ්නත් එක්ක ආදරයක් ගැන හිතන්න පුළුවන්ද? හැබැයි ආදරේ නැති වුණොත් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඒක නේද ඔයාට? එතනින් එහා වෙන ප්‍රශ්න මුකුත් නැහැ නේද ඔයාගේ ජීවිතේ? මම පුංචි දෙයක් කියන්නම් ඔයාට. ඔයාගේ ජීවිතේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ ජීවිතේ ලොකු ලස්සන ගමනක් යන්න ඕයි නම්, හරි ලස්සන ආදරයක් ඔයා හොයාගන්න. එහෙම ලස්සන ආදරයක් ඔයාට තිබ්බොත් ඔයාට මාන්සියක් නැතුව ඒ ගමන යන්න පුළුවන් වෙයි. ඔයා හිතන පමාවට ඔයාට ඕනේ හැමදේම ඔයාගේ ළඟට ආදරය ගෙනල්ලා දෙයි. ඔයා හිතුවද මේ ආදරය කියන්නේ වැඩකාරකම කියලා? සමහරු දෙම්මට බණේ. ආදරය කියන්නේ වැඩකාරකම නෙවෙයි. ආදරය කියන්නේ හරි ගෞරවයෙන්, හරි භක්තියෙන් ඇතිවන හැඟීමක්, ඇතිවන බැඳීමක්. ඒ බැඳීම තුළ දෙන්නෙක් එක්ක එකතු වෙන සිතුවිලි, දෙන්නෙක් එක්ක එකතු වෙන හැඟීම්, මේ සියලු දේවල්ම ලොකු ලස්සන කරනවා. එහෙම සාර්ථක වෙච්ච ජීවිත අනන්තවත් තියෙනවා. අසාර්ථක වෙච්ච ජීවිතත් අනන්තවත් තියෙනවා. මේ ලංකාවේ, මේ ලෝකේ ඕනිම තැනක. සමහරු ලං වෙනවා පණ ඇරලා ආදරය කරන්නම් කියලා. සමහරු ඇත්තටම ඉන්නේ ජීවිතේට මගේ ජීවිතේ කියත් මං ඔයාලගේ ඉන්නවා කියලානේ. ඔයාගේ ප්‍රශ්නවලට, ඔයාගේ ඕනිම දෙයකට මම මගේ ජීවිතේ දෙන්නම් කියලානේ ඔයාගේ ළඟට ඉන්නේ සමහරු. එහෙම ආපු අය ඇත්තටම ඔයාලගේ ඉන්නවද? මේ කතාව අහලා ආදරයක් ගැන හීන මවපු, ආදරය කරන්න හිතන් හිටපු අය ආදරය කරන ගන්නේ නැති වෙයිද දන්නේ? අපි කතාව පටන් ගත්තේ වෙන කොහෙන්වත්, කතාව ඉවරුනේ වෙන කොහෙන්වත්. මේක විද්‍යාත්මක පාඩමක් නෙවෙයි. මේක ජීවිතය ගැන කතා කරන හරි අමුතු අත්දැකීමක්. වාටයි මටයි මේ 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 මාතෘකාව ගැන කොච්චර දේවල් තියෙනවද කතා කරන්න. වාට මේක තේරුමක් නැත්නම් ඇත්තටම අහලා වැඩකුත් නැහැ. මං කියන්නේ මෙච්චරයි වාට. වා සතුටින් ඉන්න ඕනේ. ඒ සතුට ඇතුලේ සීමාවල් තියෙන්න අවශ්‍ය නැහැ. ඔබට කල්පනා කරන්න ඔයාගේ සතුට තියෙන්නේ කොහෙද කියලා. ඔයා ජීවිතේ වැඩියෙන්ම සතුටින්ම ඉන්න කැමති කාගාවද? ඔයා ජීවිතේ සතුටින්ම ඉන්නේ ඔයාගේ ජීවිතේට මොන හම්බුනොත්ද? හැබැයි ඒ සතුට එක එක අබ්බැහි වීම වලට
කටකොටු කරන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාගේ සතුට කියන එකත් ඔයාට නොදැනීම ඇබ්බැහි වීමක් බවට පත් වෙලා. හදිස්සියේ මේ ඇබ්බැහි වීම නැති වුණොත් මේ දේ ජීවිතේට නැති වුණොත් ඒ සතුටම තමයි තරහා ගන්න බැරි මහ දුකක් වෙලා ඔයා කාවට කඩාගෙන එන්නේ. සතුටයි දුකයි අතර හරි පුංචි වෙනසක් තියෙන්නේ. මට නම් හිතෙන්නේ එහෙම. සතුටින් ඉන්න. හැමදාම ජීවිතේ ප්‍රශ්නෙයි කරදරෙයි ඒ වැඩි ගණන් ගන්න එපා. ඒ වගේම තමයි. මං කියවනේ අරමුණක් තියාගන්න. අරමුණ මොකද්ද කියන එක තීරණය කරන්න. අනවශ්‍ය දේවල් පස්සේ ගිහිල්ලා ප්‍රශ්න කරදර ඇති කරගන්න එපා ජීවිතේ. ලස්සන්ට ඉන්න. අපි ආයේ හම්බෙමු. හම්බෙලා කතා කරමු ජීවිතය ගැන හරි ආදරෙන්. කතා කරන්න ඕනි මට මගහැරුණු කරුණු කාරණා තියෙයි. ඒ කරුණු කාරණා මට පොඩ්ඩක් මතක් කරන්න කමෙන්ට් එකක් දාලා. සමහරක් වෙලාවට මේකේ නොගැලපීම් තියෙයි. මම කොලේක ලියාගෙන සැලස්මක් හදාගෙන නෙවෙයි මේ කතාව කරේ. පාරේ යන වාහනේ නවත්තගෙන හිතට ආව කරුණු ටිකක් මම ඔයාලට කිව්වා. මේ කරුණු වල වැරද්දක් තියෙනවා නම් අනේ මට සමාව වෙන්න. හැබැයි ඔයාගේ ජීවිතේට ගන්න ඕනි එකම හරි වචනයක් තියෙනවා නම් ඒක ඔයාගේ ජීවිතේට ගන්න. ඒ වචනෙන් ඒ කරුණ ඔයාගේ ජීවිතේට අරගෙන ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. ඒ ඇති මට. මං කියවනේ ධනුෂ් බ්ලොග්ස් වල යන වෙන කතාවත් එක්ක ඔයාගේ මගේ කතාව පටලව ගන්න එපා. මේක ඔයාගේ මගේ කතාවක්. වෙන අයගේ කතාව ඒ විදිහටම ඇද්දෙන් ඒව අපි එයාත් එක්ක කතා කරමු. මේක ඔයාගේ මගේ කතාව. ඔයාගේ මගේ කතාවට තව කෙනෙක් පටලව ගන්න එපා. අපි හරි ආදරෙන් කතා කරමු. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේ ආරම්භය විතරයි. ඔව් වෙනස්. ඇත්තටම හරි වෙනස්. මේක වෙනස් කතාවක්. ඉස්සරහට බලන්නකො. තව ගොඩක් වෙනස් දේවල් කරන්න හිතන් ඉන්නේ. හොඳ දේවල් තියෙනවා නම් වාට හිතන ඔයා කමෙන්ට් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු. අපිට මේ කතා බහ තුළින් පුළුවන් නම් මිනිස්සු දහ දෙනෙක්ගේ හිත වෙනස් කරන්න. අපිට පුළුවන් නම් විනාශ වෙන්න ගිය ජීවිත පහක් දහයක් ගොඩ දාගන්න. අපි උත්සාහ කරමු. මං කැමති වා මට හැබැයි වෙනවට. මං කැමති වා මේ කතාවට හැබැයි වෙනවට. එහෙම වුණොත් මේ කතාව තුළ ගොඩක් දේවල් ඔයාගේ ජීවිතයට දෙන්න පුළුවන් වෙයි මට. ලොකු ලොකු කතන්දර කියන අය ඉන්නවනේ සමාජයේ ඕනි තරම්. ඒ වගේ අය ඉතින් මේක බලලා එක එක කතන්දර කියයි. ඒ අය කාටද කතන්දර නොකියන්නේ කියන්නකෝ. ඒ තරමට ඉතින් ලොකු මිනිස්සු නෙවෙයි අපි. අපි හරි පොඩි මිනිස්සු. පොඩියට තමයි මේ කතාව පටන් ගත්තේ. හැබැයි මේ කතාව ඔය කාටවත් හිතාගන්න බැරි ලොකු තැනක ඉවර කරන්න හිතේ හයියක් තියෙනවා. අන්න එදාට පාටයි මටයි ආපස්ස හැරිලා බලන්න පුළුවන් වෙයි. අපි කරපු වැඩේ සාර්ථකද අසාර්ථකද? දෙයක් තියෙනවද නැද්ද කියලා. එහෙම ජීවිත ගොඩ ගිය අය එදාට අපිට කමෙන්ට් කරයි. එහෙම ජීවිත ගොඩ ගිය අය අපිට මුණ ගැහිලා කතා කරයි. ඔව්. එදාට මට එන්න පුළුවන් වෙයි වාගාවට. ඔයත් එක්ක කතා කරන්න. ඔයාගේ ජීවිත කතාව අහන්න. ඔයාගේ ජීවිත කතාවෙන් ගන්න ඕනේ හරය, දැනුම, පන්නරය, ඔයාගේ අත්දැකීම මුළු මහත් ලෝකයත් එක්කම බෙදා ගන්න. එදාට මුණ ගැහෙමු. එතකන් මේ ආදරේ ඔය හිතේ තියාගන්න. වෙනස් වෙන්න එපා. විනායගේ හිත එක්ක එහෙමත් නැත්නම් විනායගේ කතන්දරත් එක්ක අපේ කතාව පටලව ගන්න එපා. අපිට අවශ්‍ය වෙන්නේ අපේ කතාව. අපි අපේ කතාවේ ජීවත් වෙමු. අපි අපේ කතාවේ තීරණ ගමු. අපේ කතාව කිව්වේ ඔයා ඔයාගේ කතාවේ, ඔයාගේ ජීවිතේ, ඔයා ගන්න ඕනේ ලස්සන තීරණ පා ගන්න. ඔයා ඔයාගේ ගමන යන්න. ආදරණීය දවසක් වාට. මන් ධනුෂ්.